ස නවස්්‍රක්වේවා කියලා පාථනා කරනවා විශේෂයෙන්ම සුභ විතරක් නෙවෙයි සුව නවස්රක්වේවා කියලා මං පාථනා කරනවා. අපි දන්නවා මේක වසංගතයක් පැතිරුණා මේ පසුගිය අවුරුද්දේදී. අපේ වසන්තය අපිට අහිමි වුණ. රජය මිනිසුන්. මුල් කරගන්නන්නේ නැතුව ශේෂයෙන්ම දේශපාලනික මැතිවරණ කටයුතුවලට තමයි යොම ඕනේ. මහිතන විසයි විස එකට එන්නට විසයි විස්සේ පටන්ගත්තේ විසිවනි සංශෝධනය ගේන්න ඕනේ කියන චේතනාවම තයි රජය මුල්ල ඉඳලම ක්‍රාත්මක කළේ. විසිවනි සංශෝධනය තිබුණේ ජනතා හිත කාමි පාලන ක්‍රමවේ දෙයක් තමයි ඒක තිබුණේ. ස්වාදින කොමිෂන් සභහාව සස පුද්ගලන් ස තැන්ගුවලට පත් කිරීම ස්වාධීනව කරන්න දේශපාලනි කරණය අඩු කරන්න අදමිවැනි යෝජනාවන් හුගක් තිමුණ තොතුළ දැන ගැනීම අයිතිය තිබුණ නමුත් ඇත්තටම මොුණ අද වනේ විසි වන සංශෝධනය ගැනල් ලෙවෙර වෙලා තිබුණ ප්‍රතිවිපාක එක කතාවකෙන් කිව්වොත් මහර බන්ධනාගාරයේ රජය භාරවෙස්සටේ රැඳවියන්ගේ ජීවිත වෙඩිතියලා අහිමි කළා. මේක බොහොම අවාසනාවන්තයි ගාක් පවුල්වලාය එක බධනාගාරවල ඉන්නව රට පුරාම ඉබේටම ඒ අයට සැකයක් ඇතිවෙනවා. අපේ අම්මා නැත තාත්තා සහෝදරයා වෙන්න පුළුවන් ඒ අය රජයේබාරි සිටින්නේ එයට ආරක්ෂාව තියනවද නැද්ද කියන එක. ඉතිං විසිවැනි සංශෝධනය අනිත් ප්‍රතිවිපාක, අපිට දකින්නට ලැබෙයි තව ඉදිරියට යන කොට. විසයි විස්සගැන මතක් කරුණකොට දහන මෙන් පටන් අරගෙන අරද මැතිවරණයට පෙර මොනවද අපිට කිව්වේ. ධනාත්මක දේවල් කිව්වා. පොරොන්දු දුන්නා. බලාපොරොත්තු ඇති කලා. අපිට කිව්වා දේශපාලනි කරණයක් නැතිව රජයක් ගෙන යනවා කියලා කිව්වා. රෘතිය වේදිටයි දැනුමටයි. මුල්තැන දෙනවා කියල කිව්වා. තාක්ෂණවේදීන්ට මුල් තැන දෙනවා කියලා කිව්වා. ඇත්තටම මොනවද ඇත්තටම වෙලා තියෙන්නේ. ව්‍යාපාරිකයන්ට කිව්වා. අපි ස්ථාවර මුදල් ආර්ථික ප්‍රතිපත් ඉදිරිපත් කරනවා. එව ක්‍රියාත්මක කරන්න බල සම්පන්න නායකත්වයක් දෙනවා. ජනාධිපයතුමා හරහමය එක ලබා දෙනවා කියන කතාව තමයි මැතිවරණයට ඉස්ස කිව්ේ. ඒ ව්‍යාරිකයන්ට මම මේ කල්තෙන් කියන්න ඕනේ නැහැ ඒග අහන්න පුළුවන් ඇත්තටම ඒ බලාපොරොත්තුවට මොනවාද වුණේ කියලා. මේ බලාපොරතු සියල්ලක්ම සුම් වෙලා තියන්නේ. අද අපිට මොනවාද වෙලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් දැන් ඊට වැඩිය බොහොම බලතල තියන හමුදාව මූල් කරගෙන කරගෙන යන පාලන ක්‍රමයක්. සමහල්ලට හිතාගැෙන ඉන්න ඇති දුප්පත් මිනිස්සුන්ව බලයෙන් පාලනය කරන්න පුළුවන් කියලා. ප්‍රජාතන්ත්‍රවාදයට දුප්පත් පොහොසත්කමක් නැහැ හැමෝටම රටක එක හා සමාන අයිතිවාසකම් තියෙන්න්නේ. හැමෝම එක හා සමානව පාලනය වෙන්නට ඕනේ. ඉතිං දැනටම ප්‍රතිඵල දැකළ ඇති. එනිසාපි විස්්යි විසේකයේ දී මොනුවද කරන්නේ යන්න කියන ප්‍රශ්ය තමයි තියෙන්නේ. කොරුණ එනකොට ඒක පාලනය කරන්නත් කළමනා කරණය කරන්නත් පටලව ගත්තා. වෛරසකොයි ත්‍රස්තවාදය පටලව ගත්තා. අපිට තියෙන්නේ ලොකු ගෞරවයක් මේ රටේ හමුදාවට විශේෂයම ත්‍රස් මර්ධනය කිරීමටත් රටේ ආරක්ෂාව තහවුරු කිරීමට විශාල ගෞරවයක් තියෙන. වගේම අපිට ලොක ගෞරවයක්ති එන්නේ මේ රටේ වෛද්‍යශේත්‍රයායට හෙද සේවේ ඉන්නයට. වෛද්‍යවරුන්ට කොරෝණ වසංගතයේ පාලනයට එනකොට ඒ අයටයි ගෞරවය හිමිවෙෙන් ඕනේ. නමුත් රජය මුණුවද කළේ කල්නා කරණය කරනකොට ඒ ෘතිය වේදීන්ට වසංගතව රෝග විශේෂඥයන්ට එවැනි අයට ඒ මුල් ැන්න දුන්නේ නැෑ. එනිසා තමයි අපි දෙවනි රැල්ලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. තුංවෙනි රැල්ලක් නිර්මාණය වෙන අද කියලා අපිට කියන්න. බැහැඒ විශේෂක් යන් තමයි අපි ෝ දැනුවත් කරන්නට ඕනෑ. ඉතින් ඔන්න අපිට වෙච්ච වැඩේ. මම කොළඹ දිහා බලනකොට රූපවාහිනි දකින්නට ලැබෙනවා උඩඩු මහල් නිවාස සංකීර්ණවල ජීවත්වන මිනිස්සු. කොළම නගරේ ඒක තියෙන අපිට උතුර කොළම ඇැද කොළම අපිට මුරටුවේ තියෙනවා. ඒ අයෝ හුවක් වෙලාවට ලොක්්ඩවන් කරලා සල්ලිත් නෑ රැකියාවට යන්නත් නෑ ආහරත් නෑ කන්න බොන්නත් නෑ පාර්ට බැහැලා ඉන්නවා. මොනවද මේ අයි කළමුනාකාරුත්තය කළේ අලු තාක්ෂණය පාවිච්චි කළ තාක්ෂණය පවිච්චි කළේ මොකටද තාක්ෂණය පාවිච්චි කළේ බලන්න අපේ මේ කර්ෆ් එක කර්ෆ එක කඩනවද නැද්ද කියලා අලුත් තාක්ෂණය පාවිච්චි කලා ඒක බලන්න. ඇතටම තාක්ෂණය පවච්ච කරන්න ඕනෙ බලන්න කාටද කන්න බොන්න නැත්තේ. කොහෝමද අපිට සංඛයාලයක නික්මට ලබාගන්න පුළුවන්. කොහොමද අපිට මේ දෙන්න තියන මේ සහනාධාර ඒ අයට කෙලීම ලබා දෙන්න පුළුවන් මේවවලට දේශපානය කරන කරන්න ඕනෑ දශපාලක්ගාවගන්න ඕන නෑ. මෙ රජයේ සේවාවන්. රජයේ සේවාවට නිස්සේ ගෞරවය දීලා. රජේ සේවය කළ යුතු දේ දේශපාලග්නය අතට දෙන්න ඕනේ නැහැ. දේශපාලක්ඥනයන්ට තියෙන්නේ ප්‍රතිපත්ති නිර්මාණය කරන්නඒ වගේම නීතිය හදන්න ඒ වගේම අපි ඉන්න ඕන බලන්න රජේ සේවය හරියට වෙනවද නැද්ද කියන එක. නමුති රජේ සේවය වෙන්න ඕ රාජ්‍ය සේවක යන අතරින්. නමුත් ඒක සිදවෙලත් නැහැ මේ කොරුණ පාලනයේදී. පුඩාදේවල් වුණක් වැදගත්දේ වල් වුුණත් ඒ සිදුවවෙලලා නැහැ කරනා එක වැඩි වෙනවා කියලා. හිතාගෙන මාර්තු මාස ඉඳලා මෑතක් වෙනකං. අICUු ඇඳවල් එකසිය හතලි සයි රටේම තිබුණේ මෑතක් වෙනකං. කිව්වා මේ ඇඳවල් රටේ හදනවා කියලා මමන තාම එක දැකල නෑ. නොවත් මම මේ කතා කරන්න මේ කළමනාකාරීත්වය ගැනයි මම කතා කරන්නේ මේ රජය අසමර්ථ වෙලා තියනවා. කොරුණාපාලනේද විශේෂයෙන්ම මේ කළම නාකාරයත්තෙන් අසමත්ත වෙලා තියනවා වෛරසේ බයාඩකම. හඳුන ගත්තේ නැහැ වෛරසේ බානකම. මේ අවස්ථාවේද විශේෂයෙන්ම මතක් කරන නොනේ ලංකාවෙන් පිටරට ඉන්න අපේ ශ්‍රමිකයන්ව මතක් කරන්නට ඕනේ. විදේශ ශ්‍රමිකයන්ව. මේ අය මේ රට අතහැරලා ගිහිල්ල පවුලට මාසකට සුළු දොලර් ප්‍රමාණයක් ලබාගන්නට සමට අම්මක්කත් ගිහිල්ල තිීෙනවා පවුල අතහැරලා දැන් අවුරුද්ධකට ිට්ටු වෙන්න. ඒ අයට නැවත රට එන්න බැහැ සමහරායගේ ඒ රටත් ඒ අයගේ රැකයා අහිමි වෙලා තියෙන්නේ අපි රූපවාහිනියෙන් දකිනවා ශ්‍රී ලංකා තානාපතිකාරයාල්ල ළඟඒ වගේම හුවක් වලාාවට පාරවල් වල වාඩි වෙලා බොහොම දුකිින්ගන්නවා සමහාරායගේ ජීවිත කොරෝණාව නිසා අහිමි වෙලා තියෙනවා ඇ ඒ අයට ඒ රටවල් වල විශේෂෙන්ම වෛද්‍ය ප්‍රතිකාරයට ආපුහාම මුල් තැනක් ලැබෙනන්නේ නැ ඇයි ඒ රටවල්වල ඒ අය පුරවැසින්න්නේෙමෙයි. නමුත් අපිට අදහන්න වෙලා තියෙන ප්‍රශ්නය ඇවිල්ලා. ඒ අය මේ රටයෙන් අතහැරල්ලා එහෙ ගිහිල්ල වැඩ කරලා. අපේ රටට ඒ විදේශ විනිමය එවන මේ අය ඇත්තටම මේ රටේ දෙවැනි පන්තියේ පුර වැසියෝොද කියන එක අපිට අහන්න වෙනවා. ඇත්තටම මේ අය දෙවැනි පන්තියේ පුරවැසියෝද. සමහරයට දුිත්තුපුර වැසි භාවවිතියෙනවා. ලංකාවයි වෙනත් රටක. ඒ අයට මේ රටේ ඉහළම තනතුරු වනත් හොබුවන්න පුළුවන්. ඒ අයට. නමුත් අපිෙනුව අපි වෙනුවෙන් රටවල්වැට ගිහිල වැඩ කරලා. අපි වෙනුවෙන් මේ රට විනිමේ එවන මේ අයට හද අසනීපනං එන්නත් බැහැ අම්මගේ තාත්තගේ මරණයටවත් එන්න බැහැ මේ විදේශක ශ්‍රමිකයන්ට. මේක අපි විශ්සයි විසි එකේ අනිවාර්යෙන්ම වෙනස් කළ යුතුයි. ජනාධිපතිතුමා කතා කරනකොට කිව්වා එක රටයි එක නීතියයි කියල කිව්වා. ඇත්ත කතාවක නෙමේ. එක ඔබට සම්පූර්යෙන්ම පැහැදිලේ වෙනවා. පිට රටවල්ව වෙන ශ්‍රී ලංකශ්‍රමකන්දිහා බලන්නකොට. ඉතින් අපි මේක වෙනස් කරන්නට ඕනේ. තින් බොරුවෙන් හා මිත්‍යාවෙන් විශ්සයි විස්ස ගත වුණා. ඒක ගැන මම කියන්න. නැහොඟක් විස්සර. බොරුව දත්ත දුන්නොත්ම වැරදි දක්ත දුන්නා. ම විශේෂයෙන්ම ඉල්ලනවා. විශේෂයෙන්ම ඉල්ලනවා. මහබැංකුවෙන්ඒ වගේම මුදල්ලාමාත්‍යංශයෙන් ඒ වගේ වගේම සංඛ්‍යයාලයකන දෙපාර්තමේන්තුවෙන් අනිතරජය ආයතනවලින් බෘතියවේදී ඉන්නවා. ඒ හරි දක්ත දෙන්න. දේශපාලගඥන්ට ඒ දත්ත මාරු කරන්න ඉඩ දෙන්න එපා. අපි ඇත්ත දැනගත්තොත් තමයි අපිට මුලට ගිහිල්ල ප්‍රශ්නයක් විසිඳන්න පුළුවන්. අපි ජනතාව විශ්වාස කරන්න ඕනේ. ජනතාව කියන්නේ ගජමිතුරු සමාගම්විතරක් නෙමයි ජනතාව කියලා කියන්නේ මේ රටේ හැමෝම හැම පුරවස්්‍යයෙක්ම තමයි ජනතාව.ඒ වගේ මම මාධ්‍යියෙන් ඉල්ලි මකුත් කරනවා විශ්යි විස එකේ දී. තමයි ජයග්‍රහණය කරන්න ඕනේ. මිත්‍යාව වි පරාජය ක කරන්න ඕනේ. මාධ්‍යයටත් වගකීමක් තියෙනවා. මාධ්‍ය ඇවිල්ලා පුද්ගලීක ව්‍යාපාරයක් නෙමේ මේ මහජනයාගේ මේ අපිට තියන විශ්ව තරංගවලින් තමයි මාධ්‍යමහය කරන්නේ ඒ යටත් වගකීමක් තිේවා. වගකීම මේකයි. ඇත්ත හැමතිස්සම ප්‍රකාශ කරන්න. ප්‍රශ්න කරන්නඒ එකයි කියන දේව. ප්‍රශ්න කරලා ජනතා විශ්වාස කරලා ඒ වගකීම පිෂ්ඨ කරන්නට ඕනේ. එනිසා විස්සයි විසි එක සත්‍යතාවය ජයගන්න නම වසරක් වේවා කියලා මම මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිරු දෙනාටම සුව වසරක් වේවා. මම ඉංග්‍රීසි භාසාාවෙන් කෙට්ියෙන් වචිනය කියන්නට.